ඇසිදිසිමානෙන් ඔබ්බට කෙමරඩිය ඇසිදිසිමානෙන් නිහලෝකේ පිළිබඳවයි කතා කරන්නේ. හයිබන් කියලා ඔබ පිළිගන්නවා. ඔබේ නිවසට ගොඩ වදින්න අවසරෙත් ඉල්ලන සුපුරුදු විදිහට ඊයේ දිනේ කතාවේ දිගුවක් තමයි අද යන්නේ. ඔබට මතක ඇති ඊයේ දවසේ අපේ කතානායකින් වුණා මනෝරි මනීෂා, නවීන් මාලිංග මනීෂා, මේ අයත් එක්ක තමයි අපි කතාව ඉස්සරහට ගියේ. හිමාලි තමයි කතානායිකාව වුණේ. ඇය පොරොන්නරුව ප්‍රදේශයෙන් පෙරාදෙණිය සරසවියට පැමිණුණු ශිෂ්‍යාවක්. ඇත් සමග බොහොම යෙහෙලියක් විදියට කටයුතු කරන්නේ මනෝරි. හිමාලිගේ පෙම්වතා නවීන්, නවීන් මිය යනවා යම් සිදුවීමක් හේතුවෙන් දුම්රියට බිලිවීමෙන්. කැම්පස් එක දැනගන්නේ බොහෝ කල් ගියාට පස්සේ. හැබැයි ඒ අතරතුර කාලයේදී හිමාලි සමග නවීන් ගනුදෙනු කරනවා. මනෝරීට ඒක දැනුණු නිසා තමයි මනුරිසා හැගියා එහෙලියන්ට. නවීන්ව සොයාගෙන යනකොට නවීන් පිළිබඳව තොරතුරු දැන කියාගන්න ලැබෙන්නේ නවීන්ගේ විශ්වවිද්‍යාලයේ යහළුවන්ගෙන්ම. ඉතින් මේ විදිහට කතාව අවසන් වෙනවා. අවසානයේ හිමාලි යම් තැතිගැන්මක ඉන්නවා. ඒත් එක්කම හිමාලි යම් අවසිහියක වගේ දෙයක තමයි ඉන්නේ. ඇයට නවීන් පෙනෙන බව තමයි ඇය පවසන්නේ. මේ විදිහට කතාව ඊයේ දවසේදී අවසන් වුණා. අපි අද දවසේ ඉතින් එහාට යමු. භාරති මහත්තයා ආයිබෝන් කියලා ඔබතුමා අපිට. ආයිබෝන් ආයිබෝන් ආයිබෝන්. ඊයේ දවසේ කතාවේ ඊටු ටික තමයි භාරති මහත්තයා අපි ඉස්සරහට ගියේ. ඔව් කිව්වනේ අපි ඊටු ටික කියනයි කියලා. හැමදාම අර්ලිගහට නවීන් බලන් ඉන්නවා බලන් ඉන්නවා කියලා නේද? මේක කපෝ එක් කරන්න හිතාගෙන නැයි මනෝරි ගියේ. මනෝරි දන්නවනේ අපි දකිව්වනේ. ඔතකොට තමයි මනෝරි දැලගත්තේ. නවීන් මැරිලායි කිය. විශ්වවිද්‍යාලයටවත් දන්නල නැහැ කෝච්චියේ හැපිලා. ඔය විදිහට තමයි කතාව අවසන් වුනේ. අපි දැන් එතනින් තමයි අපට ගන්නෙ. දැන් එතකොට මාලිංගයා කියන විදිහට කොහොමද නවීන් නැති වෙලා තියෙන්නේ? බයිකේ කෝච්චිය හැපුණා කියලා තමයි කියන්නේ නා. දියනේ. හැපුණාද? මු හපගත්ත දන්නේ නැනේ. ඒ මොකට හප ගන්නද බං? නෑ ඉතින් මේ ලව් එක බ්‍රේක් වුණේ හින්දා. ඔව්. එහෙමම කරගන්න එකව. නෙමෙයි. ඇයි? ලව් එක නැති වෙලා දැන් අවුරුද්දක් විතරනේ බං. මූ හැපිලා තියෙන්නේ මේ දැන් මාස 3කට කලින්. හරි? අනික උමේ හක්කේ බුදුරස් බොක්කේ දඩමස් ජාතිය ගෙබ්බා. ඔය සම්බන්ධ නැති වෙච්ච එකමයි හොඳ මම නම් කියන්නේ. අනේ මන්ද බං. මට නම් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ බං. බබාද? ඔය සම්බන්ධ දිගටම තිබුණා නම් ඔහු කාපේ කියලා ඔහුගේ සටහන් වල වැඩයි අරවයි මේවයි සේරම කරගන්නවා. ඒ ඔක්කොම කරගෙන කැම්පස් අවුට් නැට පස්සේ අපේ කී වාත් ඇරලා දාලා ඌ ෂුවර් එකට ලස්සනට වෙන එකක් එක්ක යනවා මචං. ඒකට බුදු ෂුවර් බුදු ෂුවර්. ඒකත් එහෙමද? ඒක හින්දා මචං ඕක පටන් ගත්ත කාලෙම දෙන්න කතා බහ කරලා වෙන් වෙච්ච එක උනේ කාගේ තොඳට. හැබැයි ඒක නම් ඇත්ත. නැත්තං ඉතින් අපේ ඒකේ විභාගයන ගන්නේ ওই නවීන මලා කියලා ආරංචි වෙච්ච දවසමයි. දැන් අපි දෙන්න මේ දැනගත්ත ආරංචිය අපි කොයි වෙලාවකවත් හිමාලි ඉස්සරහා කතා නොකරන්න වග බලා ගන්න ඕනේ. හරිනේ? කොහොමද ලබන සතියේ නිවාඩුවට ගෙදර යනවනේ. ඔන්න එතකන් කොහොම හරි අදගමු. අනික මනියා අපි කොහොම හරි හිමාලිය රෑතිස කොළඩේක නැවතිලා පහල බලන් ඉන්න එකනොත් ඒකිව ගලව ගන්න try කරමු. කෙම්බරඩවිය ඇස දිසමානෙන් නිහලෝකේ පිළිබඳව කතා කරන දෙන භාරති මහත්මිය මෙතනින් එහාට කතාව කොයි පැත්තටද යන්නේ? ඔන්න සර් හිමාලි නැති වෙලාවේ මනෝරි කාම්බරේ ඉන්න අනිත් සගයින්ට කිව්වා මෙන්න මෙම හුටපටයක් වෙලා තියෙනවා. නවීන් මැරිලා. නවීන් අර්ලිගාට ඉන්නා කියලා හිමාලි තමයි කොච්චරවක් කියවන්නේ. ඒකින්ද නවීන් මැරිච්ච බව අපි දිගටම වහගෙන ඉමු. ඒක හිමාලට දන්නන්නේ නැහැ අපි. සමහර විට එහෙම දැන්නුවොත් ඒකේ වරදකාරයෙක් වෙන්නත් මනෝවිද කියලා. ඔතකොටම දොරට තට්ටු කොඩන්නක් ඇහුණා. දොර ඇරිලා බැලුවා උටා හිමාලි ඇවිල්ලා. උඹ ආවද? කොහෙදනේ ලෙක්චර් සිවරේච්ච ගමන් අතුරු දන්නුනේ. ඇයි? මම බලන් ඉඳලා බැරිම තැන ආවේ. අනේ සෝරි මචං. ඇත්තටම මට මේ ඔළුව කැක්කම කවා බං. ඒකේ හින්දා ඉක්මනට මං කාමරයට ආවා. ඔළුව කැක්කම? ඒකමන බොරුත් කියනවලු.
අයියෝ ඔය බොරු නෙමෙයි බං ඇත්ත මේ මනෝරිය ආපු වෙලේ ඉඳලා ඇද්දට ඔළුව ගහගෙන හිටියේ අනේ මේ බොරු කොට කතා කියන එක නවත්තනවද මං දන්නවා මෙයා ගියේ කොහෙද මාව මගේ හරි ඇයි ඒ ඔක්කොම ආ හරි හරි දැන් අපි ගොතන්නේ බොරුනේ උඹ කියහන්කෝ එහෙනම් ඇත්ත මොකද්ද කියලා අනු ඔයාට තිබුණේ මට කියලා යන්න දන්නේ නැද්ද මං බලන් ඉන්නවා කියලා යන යන තැන කී කියන්න ඉතින් මේ උඹේ කොල්ලයි බං කොල්ල නෙමෙයි උනාට කොල්ල වගේ තමයි මොකද්ද බං ඊහ රූපේ කැම්පස් ආව දවස නම් මම පරිස්සමට බලාගත්තේ මනෝ අම්මේ ඇති ඇති බොරු බටර් ටික බලහකො ලස්සන වැක්කිරන ඕ මං දන්නවා දැන් මං කියන දේවල් ඔයාට බොරු වගේ දැනෙන්නේ ඔයාගේ ජීවිතය ඇතුළට වෙන කෙනෙක් ඇවිත් ඉඳ කියලා මොකද මොකද බම් මේ කියන්නේ මට දුක මං හැමතේම ඔයාට කියලා ඔයා මේ වගේ දෙයක් මට අංගපු එක මොනවද බම් මෙයා මේ දොඩවන්නේ විකාරෙන්ද මං ගාව හැමතැනම හොය හොයද්දි අපේ බැජ් එකේ ඔක්කොම කොල්ල මට hina වුණා ආ දැන් ඒ මොකටද hina වෙවි කිව්වා ඔයා ලවර්ස් ලේන් එකේ කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා කියලා ඉතින් එහෙම දෙයක් තියෙනවා කියලා ඔයා මට කලින්ම කිව්වා නම් මං ආව හොය හොය ඉන්නේ නෑනේ මගේ පාඩුවේ කාමරේට එනවනේ බලන්න යද්දි හැමෝම එකයි අපි අපේ කියලා හිතුවට ඒගොල්ලෝ අපිව තමන්ගේ කියලා හිතන්නේ හිමා ඔන්න ඔය කතාව නවත්තපන් අනික ඒකේ ගියේ ඒකේ වැඩකට නෙවෙයි උඹේ වැඩකට මනීෂා නෑ බා අපි මේකේ ඇත්ත කියමු අපි මේක ගැන මෙච්චර හිතද්දි මේකේ අපි ගැන ඔහොම හිතනවා නම් මේ දේවල් වලින් වැඩක් නෑනේ මොකද ඇත්ත මනීෂා ඕන් නෑ මොකද ඇත්ත අනේ අතාරපම් බං ඕක කෙම්මුර අඩවිය අඩවිය දැන් හිමාලියෙ ඉඳගන් දැන් දැන් මේ කතාව බාරදි මතේ තව ටිකක් දික් ගැස්සෙනවා ඕ නෝගුණා වගේ අම්මද බොල මේ හිමාලි දැන් හිතුවා මේ නවීන් එක මගේ ප්‍රේමයට අකුල් හෙළුවේ මනෝරි ඒ වෙන එකක් හින්ද නිමි මනෝරිට ඕන කරා නවීන් එක ලව් එකක් ඇති කරගන්න ඇති කරගෙන තිබුණා මොකද ඒ වුණා පණිවිඩයක් කතාවක් ඇවිල්ලා තිබුණා මනෝරි තවත් ඉලන්දාරියෙක් එක්ක ලවර්ස් ලේන් එකේ කතා කරගෙන හිටියයි කියලා. පස්සේ තමයි ඒ කවුද කියලා එළිවෙන්නේ. හැබැයි හිමාලි හිතන්නේ බාරති මහත්තයා ඒ ප්‍රේමවන්තයා කියලා. මනෝරිගේ ප්‍රේමවන්තයා ඒ නමයි. ඒක තමයි මේ මට හංගන්නේ මේ. එහෙම නෙමෙයි ගොතල ගියේ. මොකද මනෝයි පා කියන්නේ? කියන්න. කමක් නැහැ ඕන දෙයක් කියන්න. අයියෝ හිමා මං උඹෝයි හිතන විදිහ ගමනක් ගියේ නෑ බං. මට අනිතක ඇති කොල්ලෙකුත් නෑ මල විකාර එහෙනම් මාවත් මගේ ඇරලා ඔයා ලවර්ස් ලේන් එකට ගිහින් මොනවද කරේ මම් මචං මේ උත්තර නෑනේ උත්තර තියනවා ඒක කියන්නේ ආ කියන්නේ මොකද දන්නේ ඇයි ඉතින් උඹේ හිතරි දෙයි කියලා මනිෂා නවන්තපංකෝ මොකද්ද බම් මේ හැමතිස්සෙම එපා එපා කියන එකේ තේරුම එපා කියන්නේ ඒ ආරංචියෙන් උඹේ හිතරි දෙයි කියලා ඒකේ බය නිසා. හරි මගේ හිතරි දෙන්නේ නැහැ. කිසි දෙයකින් මගේ හිතරි දෙන්නේ නැහැ. කියන්න තියෙන දේ කියපොල්ල. එහෙනම් අහගනින්කෝ. මනිෂා එපා බං. නෑ බං. මම මේක කියනවා. අයියෝ. මං කවදාවත් දැකලා නැහැ උඹ වගේ හොඳ යාළුවෙක් කිසි කෙනෙක්ට ඉන්නවා. ඒ හින්දා උඹ මේ හැම දෙයක්ම කළේ මේක වෙනුවෙන් කියලා ඒක දැනගන්න ඕනේ. මොකද යා මං වෙනුවෙන් කරේ? හා? කළේද? උඹාර හැමදාම රෑතිස්සේ අරලිය ගහයට නවීන් ඉන්නවා කියලා හිතාගෙන කොරිඩෝ එකේ බලන් ඉන්න හින්දා ඒක ගියා උඹවයි නවීන්වයි ආපහු එකතු කරන්න හිතාගෙන ඒකයි උනේ නවීන්ව මං හිතෙන් අයින් කරලා සෑහෙන කල් ආ එහෙනම් උඹට මේක දරා ගන්න පුළුවන් මනි හොඳට අහගන්න නවීන් මීට මාස 3කට කලින් බයිසිකලේ කෝච්චිය හැප්පිලා නැතුණා කට ඔව් හිමා මං ලවර්ස් ලේන් එකට ගියේ මාලිංග හම්බ වෙලා නවීන්ගෙන් ආරංචියක් දැනගන්න
ඒ දැන් මාස 3කට කලින් නවීන් නැති වෙලා. අනේ මං දන්නවා බං ඔබට දුකයි කියලා. අපි මේක ඔබට නොකිය ඉන්න හේතුවේ එක් මේ මම මොකටද දුක් වෙන්නේ මනෝරි? මම මොකටද දුක් වෙන්නේ? එයා දැන් මගේ කවුරුවත්ම නෙමෙයි. කැමරඩ් වියස දිසිමාන ඉන්නේ ආලෝකයේ පිළිබඳව කතා කරන දෙන. බාරති මහත්තයා දැන් මෙතනින් පස්සේ තමයි වැඩි එලි වෙන්නේ. හොඳ හරිය එන්නේ. ඕක එක දවසක් හිමාලි. වැඩි කලියේ නේද? මනෝරී කිලිම ඇව්වා. ඔයා මට මේ කතාව වහගෙන ඉන්නේ. ඔයා ලවර්ස් ලේන් එකේ කතා කර කර හිටියා නේද? කතා කරලා හිටිය. මට විශ්වාසයි ඔයා නවින්නේ කතාව. ඔයා තමයි මගේ ආදරයට බූට් එක දෙන්න තරමට කරනා කටයුතු කරේ. එනකොට මනෝරි ගුවන් මම හෙව්වේ මම හිටියා තමයි ලවසලට හැරෙනතර හන්දි අර පාන් කණුව ගාව මං ඒ කතා හිටියා මාලිංගත් එක්ක මන අරුත් ප්‍රේමවන්තයෙක් එක්ක නෙවෙයි මාලිංගයත් එක්ක කතා කරේ එයා සෙනෙට් එකේ ඉඳන් පහළට බහිර බෑගෙන ආවේ මම ස්ට්‍රයික් ගහ ගාවදී දැකලා කතා කරා මට ඕන කරා අරුව ගැන විස්තර හොයන්න නවීන් ගැන ඔතකොට මට ආරංචි වුණා මට ආපු ආරංචියට අනුව නවීන් මැරිලා 3 මාස දානෙ දීලා බා ඔතන බලාගෙන ඉඳීමේ තේරුමක් නැති කියලා ඇත්තේ ඉලි කරා තරහා ගිහිල්ලා ඉලි කරා මෙහෙමාලි මම මොකටද දුක් වෙන්නේ මම මොකටද එයාට හොයන්න බාන්නේ එයා මගේ කවුරුවත් නෙමෙයි අපි දැන් මේ ප්‍රේම සම්බන්ධ නැත කියලා සෑහෙන කාලයක් වෙනවා කියලා ඔන්නෝම තියලා මික හැමෝටම නික අමුතුයි මේ කතා කරපු විදිහට හැබැයි සර් ඉර බෑගෙන යනකොට කොරිඩෝරේ ගිහලා අර්ලිය ගහයට අරුව එනකම් බලන් ඉඳීම නතර වුණේ නැහැ. ඒක දිගටම තිබුණා. මෙයා දිගටම කරා. දැන් නම් ඉතින් කැම්පස් එකේ ડોක්ටර් කෙනෙක්ට වනි හිමි සිරි යවලා හොරරාසවත් මෙයා යවන්න ඕන හොස්පිටල් එකට. ළමයෝ ළමයෝ ආ හෑයි අංකල් අර ඔයාලගේ කාමරේ හිටපු ළමෙක් නේද පල්ලෙහාට වෙලා ඉන්නේ කෝ අර ඉන්නේ දෙහිනේ හිමාලි කාර්තික දංකලයා ඒ කතා කර කර ඉන්නේ ඔය කවුරුත් නැහැ ළමයෝ ඒ ළමයා එතනට වෙලා තනියම කතා කර කර හඬනවා අනේ අනේ බොහොම ස්තුතියි අංකල් මේ ඉන්න මං එයාව එක්කන් එන්නම්කෝ ආ යන් එන මන්දනේ ඒ හිමෙන් බෑනි හිමා මොකද තනිලා කරන්නේ ඔයාට පේනවද මොකද්ද නවීන් කතා කරන නවීන් පිස්සුද බං හරි යංකෝ යයි උඩට යංකෝ නවීන් මට කතා කරනවා අයියෝ ඔබට පිස්සුද බං ඔව් අනේ මේ වරෙන් යන්න උඩට යම යන් එයා මාව එක්ක යන්න ඇවිල්ලා ඔව් එක්ක යන්න අනේ මේ මැරිච්ච මිනිස්සු කොහමද බං ආ එන්නේ යංකෝ මේ පරිස්සමට එක්ක යන්න ළමයෝ හරි අංකල් හරි අනේ බොහොම ස්තුතියි අංකල් පණිවිඩ දුන්නට අනේ ඉන්නා අර බලන්න වරෙන්කෝ බං යමං යමං අර බලන්න තාම එයා එතන ඉන්නවා අර අරලි ගහට අර 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 තියනේ මොකක්ද කියන්න තමයි යක් අඩවිය ඒ සමගම විශ්වවිද්‍යාලයේ ස්ටඩි ලීව් වලට නිවාඩු දෙනවා. නිවාඩු දුන්නාම ඔක්කොම යනවැන්න කෙල්ලෝ ගෙවල් වලට. කොල්ලු ගොඩක් කට්ටිය යනවා. මේ අපි වගේ 40 එකෙක් දෙන්නේ තමයි ඉතුරු වෙන්නේ. ඒ නිවාඩු කාලේට විශ්වවිද්‍යාලේ හරි පාළුයි. ඒ කාලේ මේ වගේ
රටේ ප්‍රශ්න වලට ලේ හලහල පාර දිගේ අපමරුත් අපි යනවා කෑලි කෑලි කපා දැම්මත් අපි යනවා කික අපි යන්නේ නැහැ. ඒ කාලේ පෙළපාලි යන්නේ නැහැ. රටේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නැහැ කිමක දවසක් අර ටූඩෝ ඒ කාලේ ටූඩෝ කියන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපති. නම් ඇවිල්ලා අපිට ස්විමින් පූල් එකක් දෙනවා කිව්වා ඉතින් අපි ඒ කාලේ ගැම්ම තියෙන ඇවුනේ. පාරේ හැමතැනම ටූඩෝ ගෝහොම් කියලා. පාරවල හුණුවලේ ලිව විශ්වවිද්‍යාලෙන් ටූඩෝ ගෙන්නුවේ නැහැ. මගේ දිබනතර ගන්න. ඉතින් ඒ වගේ දේවල් නිසා එළියට යන්නේ නැහැ. පොලිසියත් එක ගහ ගන්නවා අතපය කඩා ගන්න. හැබැයි පොලිසිය ඇතුළට ආවොත් ඉතින් ගලා හන්දියෙන් එහාට යන්නේ නැහැ අපි. කොහොම හරි බාරති මහත්තයා දැන් මේ අය ගෙදර ගිහිල්ලා නැවත මනෝරි බසේ එන්න නිකවරටින් පිටත් වෙනවා. ඔය කටි පස්සට යන්නකෝ පස්සට යන්නකෝ. ඉව මහල පිටිපස්සට යන්න. හැමෝම මහල පිටිපස්සට යන්න. මේ ඔය දොර ගාව තිරපෙන්නේ නැතුව මැද්දට යන්නකෝ හැමෝම මැද්දට යන්නකෝ. ආ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. හරි 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 හරි. කටියෙන් බහින්න කටියෙන් බහින්න පොඩ බහිනක ඉක්මන් කරන්නකො කටියෙන් බහින්න. ඇයි මොකද වෙලා තියෙන්නේ? හීටෙලා හීටෙලා තේරෙන්නේ නැද්ද? ඒ කිව්වේ ඉංජිම රත්ෙලා ඉංජිම රත්ෙලා අර පේන්නද දුන්නාන මර. ඒකෙන් අපිට යන්න බැරි වේද? නේ තව ටිකක් ඉස්සරහට ගියා නම් එහම බස් එක ගිනි ගන්නවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? ඒකෙන්ද යන්න බැරි වෙයි කියලාද? පොඩ්ඩක් තේරුම් ගන්න කොණංගි. ඉස්සෙල්ලාම ඇන්ජිම ටිකක් නිවෙන්න ඇරලා ඊට පස්සේ තමයි යන්න පුළුවන් බයිද කියලා බලන්න වෙන්නේ. හරි ඊට පස්සේ යන්න පුළුවන්ද? ඊට පස්සේ තමයි වතුර දාලා ලෙඩේ මොකද්ද කියලා හොයා ගන්න ඕනේ. ඊටත් පස්සේ තමයි බලන්න ඕනේ කොහොම හරි ගැට ගහගෙන යන්න පුළුවන්ද කියලා. එහෙම හදා ගන්න පුළුවන් ලෙඩක් නම් තියෙන්නේ යනව නේද? ඔව් අනිවාර්යයෙන් යනවා අනිවාර්යයෙන් යනවා. බැරි වුණොත් ඉතින් ඔය වෙන බස් එකක් එනකන් ඉඳලා තමයි යන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. විජයවාදන හෝල් එකට මෙඩිසින් ෆැකල්ටිත් අතරින් හරිම අඳුරේ මාර්ගස්තින්ද. මම මේ කතා කරන්නේ සර් මීට අවුරුදු 25කට 30කට පෙර තත්ත්වය. මේක අහගෙන ඉන්න අද තත්ත්වය දන්න මිනිස්සු මේ විශ්වාස කරන්නේ නැහැ. මොකද දන්නවද? දැන් අද ගොඩනැගිලි වලින් වැහිලා අද කපලා මෙඩිකල් නෝ ප්‍රොබ්ලම් බොහොතට ආලෝකයේ තියෙන. ඒ කාලේ ගලාහන්දේ දැන් විජයවාදන අල්විස් පොන්ඩ් එක පයින්නක හරි පාළුයි. ආයි රාමලද නන්දේ දැන් හිදගලට යනකම් සංසිද්ධි මුද්‍රාලිගේ බේකරි ගාවට යනකම් හරි පාළුයි. පිරිමි අභිස ගෑනුන් නම් ඔය පාරේ යන්නේ නෑ රැට. හොල්මන් අවතාර නෑ. ඉතින් එදා මනෝරීට මේ පොඩි පොඩි බාධා ඇති වුණා. පොඩි පොඩි බාධා වන්නේ බස් එක කීපතාවම කැඩුනා. කැඩලා නුවරට එනකොට නුවරින් විශ්වවිද්‍යාලට එන බස් නැති මට්ටමේ. එතනින් පෙරදිනි බස් එකට නැගලා ඇවිල්ලා ගලාහන්දියෙන් බැස්සා. හැබැයි ඇතුළේනකොට දැන් දෙන මඩු කාලේනේ ලාම්පු කණුවල ලයිට් විතරයි තියෙන්නේ සෙනගන මීට අවුරුදු 30කට උඩ තත්ත්වම් මේ කියන්නේ. මිනිස් පුරුටක්වත් පේන්න නැහැ. සමහර විට එක්සෑම් නිසා කට්ටිය එළිට බහින්න නැතුව පාඩම් කරන්න ඇති. සෝ අඩුතරම් ත්‍රිවිලයක් පේන්නේ නැහනේ. ඒ කියන්නේ ඉතින් මෙතන ඉඳන් හෙල්ඩියක ළඟටම මේ රැප්පයින් තමයි යන්න වෙන්නේ. කමන්නේ ඔන්න හොයනවා. නුපුරුදු පාරකුත් නැමේනේ. කවුද මේ පැත්තට එන්නේ? ඒ කියන්නේ මම වගේ බස් එක පරක් වෙච්ච තව කවුරු වෙන්නද බලමුකෝ. මනෝරි අම්මෝ හිමාලියා ළඟට එනකම මොන හයිට පෙවන්නේ නැ බං. ඔඩේ දෙයියු දැක්ක වගේ බං. මම මේ හිත හිතේ මේක තනියම යන්නේ කොහොමද කියලා
සීතල බලපංකෝ. යන් එහෙනම්. අර අඳුරු ගැබ මැදින් මනෝරිය ආවා අල්විස් පොන්ඩ් එක පැන්න. කොහමත් හිල්ඩා හෝල් එකත් ජේම්ස් විස් හෝල් එකත් බුණ්ඩ මූන් දාලා තියෙන්නේ. ඒ හරියට අඳුරු රූස මාර්ගස් දෙන්නේ. හොඳේ. ඒ හරියට ඩොන් මැට් දැන් 11 මාර 12 පැනලා. ඒ එනකොට යාට හම්බුණා ඉලිටරල් ඩිපාර්ට්මන්ට් එක හැරලා තන හන්දි මම කිව්වා පාර්ලිමේන්තුවට හොදට තේරෙනවා. රාමනාද සංගමිත් එක පහු කරාම ඊළඟ තින්නේ ජේම්ස් විස් හෝල් එක. ඊළඟට තන ගෙවල් දෙකක් මහාචාර්යවරුන්ගේ ගෙවල් දෙක. ඒ දෙක පෙන්නාම ඉලිටරල් ඩිපාර්ට්මන්ට් එකට හැරෙන හන්දි එනවා. ඒ හන්දි තමයි මාකසකට යන්නේ. බ. ඉතින්දි මෙන්න මේ හන්දියේදී මට සීරිගාද විශ්වාස කරන්න බැරි දෙයක් සිදු වුණානේ. හන්දියේ ඉන්න යාගේ හොඳම ඒලි හිමාලි හිමාලි හොඳ ගවුම පට ගවුමක් ඇදලා ඒ යෝයා ඕ කියලා අඳ ගන්න බඩගෙන හොඳට මහන්සි පාටයි කොණ්ඩෙ තවුල්ලා වගේ බස් එකේ නිදාගෙන ආවේ ඕ බස් එක වගේ බලපන්කො සීතල මේ මොකෝ උඹ පරක්කුනේ බලන්නකෝ මගේ පස් එකත් එද්දි කීප සැරයක්ම කැඩුනා. මං කොයි වෙලාවත් මෙයාට කිව්වේ නෑනේ මං ආපු බස් එක කැඩුනා කියලා. ඇයි? නෑ නිකන් මං උඹට සීතල නැද්ද? කොහොම හරි ගජසිංහ පාලම ළඟට නම් ඒ ගත්තා. ඔයා ඉස්සර වෙන්න. මෝ මාර හීතල හොඳක් නේ බං එන්නේ. මේ උඹ හිතන්නේ මේ වෙලාවේ මේ ගස් වලට කතා කරන්න පුළුවන් නම් අපිට මොනවා කියයිද නේ? නවතින්න එපා. පුළුවන් තරම් ඉක්මනට යන්න කියයි. මොකක්? ඒ උඹ උත්තර නැවිතලා මොකද කරන්නේ? උඩ පෙරාදෙනේ පාරේ රෑට නෙමෙයි දවල්ටවත් යන්න බෑනේ බං. පාරේ ප්‍රධාන පාරේ යවන්. වරෙන්කෝ. ඉස්සත මන් දන්නේ අප්පා මම කල් ගහන්නෝ සීතලේ අයියෝ මොන්න ඇතර පිස්සු කන් ගහන්නම ගේ පාරම යනවනේ හරි හරි යමා යමා මාත් එන්නම්කෝ කර්මෙට ඉතින් එල්ලගත්තනේ මේ කිව ඔච්චර ඉක්මනට යන්නේ පාබං ටිකෝ කිම්මි පොලෙවන්කෝ තතකටත් පුට්ටු වෙලා ඇයි නැවතුනේ ඒ පාරදල පාරට බහින්නද කල්පනාව? ඔයා දන්නවද? ඉස්සර මමයි නවීනුයි මේ දොළ පාර ගාව තමයි හම්බුනේ. හරි හරි බං. දැන් යවි වැඩක් නැහැනේ. මෙන්න මේ වරේ යන්න. වරෙන්කෝ. ඔම්මෝ. යත සීතල. ඇසි දෙසි මානෙන් ඔබට කොහෙද යකෝ කියන්නේවත් නැතුව එකපාරට අතුරුදහන් වෙන්නේ? ඇයි? එක්සෑම් ලියුවේවත් නැහැ නේද? එක්සෑම් ලියන්න තමයි තින් ගෙදර ඉඳන් ආවේ. ඒත් මං අස්නේ පෙර දවස් හතරක් විතර ඉස්පිරිතාලේ කියන්නේ බං. ඉතින් උඹට අපිට පණිවිඩයක් දෙන්න තිබුණානේ. එක්සෑම් වෙලා උඹලට කරදර කරන එක හොඳ නෑනේ ඉතින්. මේ මනියා දෙක විස්තරයක් කියන්න තියෙනවා. පස්සේ කියන්නම්කෝ. අපිත් මේ උඹට හදිසි පණිවිඩයක් දී ගන්න විදියක් නැතුව තමයි හිටියේ. ඒ මොකද්ද බං? මේ උඹ මේක අහලා අවුල් වෙන්න එපා ඉතින්. ඔන්න ඔතනින් ඔහම ටිකක් ඉඳ ගන්නකෝ. කීයද බං ඉතින් මොකද්ද? මේකයි.
හිමාලියෙන් දවස් 4කට කලින් කැම්පස් එන්නේ ඇද්දි කියපන් බස් එකට යට වෙලාලු බා නෑ මේ සමහර දැකපු අය නම් කියන්නේ මේ ඒක බස් එකට පැන්න කියලා මේ දැන් ඇඟිට කොහොමද බා ඒක එතනදිම නැති වෙලා බා මෙන්න මේකේ සිය නැතුණා. එන්නේ වතුර ටික තියපන්. දැන් හරි නේද? එමෙන්න මේ වතුර දීප. අපි ගන්නවා. ඒකිට එහෙම වුණා කිව්වම උඹට දරාගන්න බෑ කියලා. මොනවද? අකරපංගු. මේ මොනි? මං එදා කැම්පස් එකට එන්නකොට බස් කපටි කෙල්ල උඩටම රැහැත් වුණා. ඒරේ හිමාලිවත් මට හම්බුණා වං. ඒක කිව්වේ ඒකියා බස් එකත් කෙන්න කියලා. අපි දෙන්න ඌඩ පේරාදෙනේ පාරේ ටික දුරක් ඇවිදගෙන ආවා. දුර පාර ළඟදී නතර වෙලා ඒකි නවීන ඒකි හම්බුණ තැන මට නොවත් එක්ක බාග. ඒ වෙලාවේ අනේ අපි හිමාලයේ ඒසර කලු ඉංග්‍රියාව තිබ්බේ නෑ මම. ස්ටිකර් සුදු පාට. රේඩියෝ එකේ කෝඩි. ඒකට බලලා තමයි මම එතන සීනේ වැටුනේ. උදේ ඉතින් යද්දි මම දැකපු කවුරු තමයි මාව ස්පීතාලෙට ගෙනින් දාලා තිබුණේ. මංගින පොස්තර නිවට දුන දවසේ අර පලාලිය ගහයට තිබ්බ නවීන දෙක්ක දෙකේ දෙන්නම ඒගොල්ල මගේ පරිගණේම අනේ මට බයයි මලි මට බයයි මලි ටිකට් කපලා ආයි රාමන දෙන්න හොල් එකට ගේනවා දැන් විභාගී ඉවරයි. ඒකිට තවත් ඉහෙලියක් මනිෂා යාගෙන. මනිෂා කියනවා මනෝරි ඔබට වෙලා තියෙන්නේ ඔබ දන්නවාද හිමාලිත් නැති වෙලා. ඒ මීට දින කීපයකට පෙර බස් එකකට යට වෙලා. නැවත එන ගම. බස් එකෙන් බහිඳ ගම ඔබ දකින්නකොට එයා මැරිලා. එහෙමනම් එයාගේ අවතාරය තමයි ඔබ දැක්කේ. මනෝරි නම් ඔහු මන් දැක්ක තමයි එයා ඉන්නේ. තව ඒතනෙ බොක්කක් තියෙනවා. වතුර ගලා බලන චේච්චකේ දැටි. ඒකේ බොකු උත්සව එකදක වාඩිලා හිටියා. අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ නවීන් කියලා. මේ නවීන් කියලා. ඔය විදිහට කතාව අවසන් වෙනවා. අපිට භාරති මහත්තයා සහ සම්බන්ධ කරගන්න විදිහත් අපි මතක් කරා නම් 0785 502 01 12 82 81 02 01 02 01 07 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01 02 01
කසුනී මාලි මදනායක නිෂ්පාදනයේ ශානිකා තරංගණිගේ වගේම කසුනී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන බාරති මහත්මයාත් එක්ක මැදිරියේ සිටින්න අපට සහයෝගය ලබා දුන්නා මිෂා නමරසිංහ සෝදායක සුබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා කෙම්මුර අඩවිය